අපි ජීවත් වෙනකොට ජීවිතේ වැඩිම කාලයක් අපි ගත කරන්නේ කොහොද කියලා බොත් ඒ කියන්නේ අපි නිවසේ තමයි අපේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ අපේ පවුලත් එක්ක අපේ පවුලේ සතුට රැඳිලා තියෙන්නේ නිවසත් එක්ක අපි නිවසේ ආරක්ෂාව වෙනුවෙන් කොයිතරම් දේවල් කරනවද අපි අපේ ජීවිතේ වැඩි කාලයක් නිවසේ ගත කරද්දී නිවස වෙනුවෙන් අපි බොහෝ දේවල් කරනවා ඒ මොන දේ කරත් නිවසට යම් යම් කිසි අපිට නොපෙනෙන බලපෑම් එන්න පුළුවන් ඔබ නිවසේ ගත කරන කෙනෙක් විදිහට අපට අද දවස අනිවාර්යෙන් වැදගත් වෙයි අපිට නොපෙනෙන බලපෑම් ගැන අද අපි කතා කරමු නිවසට කොයි වගේ බලපෑම්ද වෙන්නේ කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා යාගිනි ගුරු මෑණියෝ. ඉතින් බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම තමයි දැන් ඉදිරියට එන්නේ 2024 වර්ෂය. 2024 වර්ෂය විශේෂ වර්ෂයක් වෙනවා. මොකද ඉදිරියේදී අපිට කොයි වගේ බලපෑමක්ද 2024 වර්ෂයේදී වෙන්නේ? ඒ වගේම කොයි කොයි ලග්නවලටද ලබන වර්ෂය දියුණුව උදා වෙන්නේ කියන පිළිබඳවත් අද දවසේදී අපි ගුරු මෑණියන් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. ඉතින් ඒකත් නිසා අනිවාර්යෙන් වැඩසටහන ඉවර වෙනකම් බලන්න කියන ආරාධනාවක් අද අපිට අපි ඔබට කරනවා. ඉතින් නිවාස ගැන කතා කරද්දී අපි නිවසේ ජීවත් වෙනකොට ඇසට නොපෙනෙන බලපෑම් ජීවිතේදී අපිට නිවසට කොයිතරම්නම් එනවද? අතර මොනවද මේ නිවසට එන හැම බලපෑම්? නිවසට එන බලපෑම් කියන්නේ සාමාන්‍යයෙන් භූමියක් කියන්නේ අත්තිවාරමේ ඉඳන් කියන්න ගත්තොත් ගොඩක් වෙලාවක් ගන්න වෙනවා. ඒ හින්දා මම මේක කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. පුතේ සාමාන්‍යයෙන් ගෙයතුරක් නිවසක් සූදානම් කරගන්නවා කියන්නේ ඒකේ ආරස්සාව කියන දේ ප්‍රබල විදිහට බලපානවා ගෙදරකට. අනිවාර්යෙන් සමහරක් මේගෙන මේක නිකන් සාමාන්‍ය විදිහට හිතන්නේ හිමුණට ගෙයතුරක් ආරස්සාවක් කියන්නේ ලොකු බලපෑමක් එක්ක ආශිර්වාදයක් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ගොඩ නාගාගෙන යන පුළුවන් සාර්ථකව අපිට මේ වැඩ නිම කර ගන්න පුළුවන් ආශිර්වාදයක් ආරස්සාවක් කියන්නේ. ඉතින් ඒක හරියට කරගත්තොත් කිසිම බලපෑමකින් තොර ඉස්සරහට යන්න පුළුවන් ගමන් මාර්ගයේ අපිට ඉබේට මේක පෑදෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් අද කාලේ මිනිස්සු කොඩදුලට මේව විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට ඒක අනිවාර්යෙන් සමහරක් මේ කෙටි කොටසක් ඉන්න සමහරක් බහුතරයක් විශ්වාස කරන අඩුයි. ඒ වුණත් ඒක හරිය විදියට වෙලාවල් බලනවා අද කාලේ වුණත් නේ ඒක නැතුව නෙමෙයිනේ. දැන් අපිට කාදරයල් ලෙඩක් දුකක් ආවොත් අනිවාර්යෙන් අපි ගිහින් වෙලාව කියන දේ බලනවා. ඒ මොකද අපේ ජීවිතේට මොකද්ද මේ වෙලාව තියෙන කාදරයක් එනකොට තමයි හැබැයි ඒ දේත් බලන්නේ. නිකන් හොඳට ඉන්නකොට අපි බලන්නේ යන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ගෙවල් වලට මේ බලපෑම් කියන්නේ අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. සාමාන්‍ය මලගිය ප්‍රාණවලින් බලපෑම් තියෙනවා. සමහර විට මට මගේ කිරියම්ම වෙන්න පුළුවන් කියම්පෝ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගෙදර කෙනෙක් නැති වෙනවා. නැති වුණාම එයා මට ගොඩක් ලැබි වෙනවා. ආදරෙන් ඉන්නවා. එයා එතකොට මේ ගෙදරින් පිට වෙන්නේ නැහැ. අපි මොනවා කරත් සාමාන්‍යයෙන්. ඉතින් අර එහෙම වුණාම ඒ වගේ බලපෑම් සාමාන්‍යයෙන් හොඳ විදියට සුබ විදියට ගන්නත් පුළුවන් අසුබ විදියට ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ළඟ ඉන්නකොට ලෙඩ දුක් වෙන්න පුළුවන් ශරීරය සාමාන්‍යයෙන් දිරාපත් වෙන විදිහට ලෙඩ රෝගෙන් වැළදෙනවා කියන අපේ ඇඟට ඇතුල් වුණාම අපේ සම්පූර්ණ ජීවිතේ විනාශ තමයි ගෙදර පුරා ආතුරට කරදර ඇති වෙනවා ඉතින් ඒකෙන් තමයි ගොඩක් බලපෑම් වෙන්නේ දියුණුවට බාධාවක් වෙනවා නේද ඔව් අතරම දැන් ඔහොම බලපෑමක් આવොත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේක හඳුනගන්නේ මොකද ඇසට නොපෙනෙන දෙයක් අපිට මේ දේ ඇසට පෙනෙන්නේ නැති වුණාම අපිට ගෙදරට වෙන ප්‍රශ්නයක් මොකක් හරි ආවොත් අපිට පේනවා දැනෙනවා හැබැයි මේ වගේ ප්‍රශ්නයක් නිවසට ආවොත් කොහොමද කෙනෙක් දැනගන්නේ දැන් මගේ ගෙදර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා මම හෝ මගේ ස්වාමියා වෙන්න පුළුවන් නේ දැන් මට ආව කියන්නකෝ එතකොට සාමාන්‍ය එදිනදා ජීවිතේ ගත කරපු හැටියට නෙමෙයි මම එන්නෙන් විකෘති වෙනවා එතකොට මේ සාමාන්‍යයෙන් කකුල් කැක්කුම් දනිස් සමාරුව කොන්දේ අමාරුව බඩරි දීම් ඔළුවේ කැක්කුම ආන් ඒ වගේ දේවල් තමයි මූලික ලක්ෂණ වෙන්නේ ඒ මොකද ඒ ඇඟට සම්බන්ධ වුණාම ඒ මොකද අපේ ජීවිතේට නොයෙකුත් කරදර දරුවෝ විවිධාකාර වෙනවා දරුවෝ හිතුවක්කාරකම් කරනවා මේ හොඳට හිටපු පවුල් එතකොට අර ඒ අර අමනුෂ්‍ය බලපෑමෙන් තමයි මේ ඔක්කොම මේ විනාශයක් වෙන්නේ සමහරක් ආදරයට හොඳින් හිටියොත් ආශිර්වාදයක් වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් ආශිර්වාදයක් කියන්නේ gedara diunuwata aarassa karagena e mala merunahama unath godak durata e patten aashirwade dena inno nathi ay inno tarahata samahara den demopiyunge deepala liyagena karagena nikan eyata salakala nathuwa nikan o wage mataken adakale thiyenawa nathuwa nemeyne iting ehema me tarahain nathi unahama e wage godak durata karadara thiyenawa meewa thamai oy prashna අර සමහර වෙලාවට මේ අපි දකින්න සමාජයේ යම් යම් බිරිස් කියන ගෙදරට මෙහෙම බලපෑමක් આવොත් බත් මුට්ටිය කලින්ම පිළිනි වෙනවා එහෙම නැත්නම් නිවසේ විවිධ ගන්ධයන් එනවා
අතර මේ වගේ තත්ත්වයන් නිවසේ ඇති වුණොත් අතර මේකෙන් මොන වගේ බලපෑමක්ද නිවසට වෙලා තියෙන්නේ? ඒකෙන් ගොඩක් දුරට මේ බත් මුට්ටියක් එහෙම නරක් වෙනවා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ගොඩක් අසුබ දෙයක්. සාමාන්‍යයෙන් අපි උදේට උයාගත්ත එක රැයට සමහරක් අද කාලේ වේල් 2-3ක් නිතරම උයන්නේ නැහැ ගෙවල් වල. උපරිම එකක් නැත්තම් දෙකක් අමාරුයි මේ වට පිටාවත් එක ජීවත් වෙන මේ පරිසරයත් එක්ක තියෙන බීසනේ පේනවනේ. මිනිස්සුයෙකුට ගන්න පඩිය මදි ජීවත් වෙන්න. ඉතින් වගේ වාතාවරණයක් තියෙන වෙලාවක ඉතින් අර වගේ දේවල් වලට මුණ දෙන්න වෙලා තියෙන අර බාහිරව බලපෑම් එක තමයි. ගෙදරේ තියෙන වස්තුස් අනුව තමයි දේවල් වෙන්නේ. හරි. එතකොට දැන් මේ ගොඩක් දිනෙට තියෙන දෙයක් තමයි ඇත්තටම දැන් මෙහෙම බලපෑමක් අපේ ගෙදරට ආවොත් අපිට දැනගන්න හැකි වුණොත් අපි මේකට මොකද්ද ගන්න පිළියම? අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ ගෘහ මූලිකයක් හැටියට? ගොඩාක් දුරට අර ලෙඩ රෝගත් එක්ක අඳුර වෙනවා. ඒක කියන්නේ නිකන් කරුවල වැටලා වගේ නිකන් ගොඩක් දුරට කිසිම එළියක් නැහැ. ගෙයක් දොරක් පිරිසුදු නැහැ. නිකන් තැන් තැන් වල කසල ගොඩවල්. එතකොට රෙදි වුණා තැන්දා මේවා හේ දෙන්නේ නැහැ. දවස් දෙක තුනේ තියාගෙන ඉන්නවා. ඉතින් ආන් ඒ වගේ නිකන් කිසි පිළිවෙලක් නැති ජීවිත තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපිම තමයි අපේ වස්තුස් ගොඩක් දුරට ලං කරගන්නේ. අපිරිසුදුකමෙන්. ඉතින් ගෙයක් දොරක් වුණාම උඩින් පිරිසුදු කියන එක තබා ගන්න එක අපේ කාන්තාවක් හැටියට අපේ යුතුකම. ඉතින් ඒ දෙයත් එක්ක අර ඒ පිරිසුදුව ඒ විදිහට කහ වතුර ටිකක් ඔය සෙනසුරාදා බදාදා දවස අරගෙන කහ වතුර ටිකක් එහෙලා නිවස හොඳට පිරිසුදු කරලා දුන් ටිකක් අල්ලලා මුදුන් වඳිනවා නම් ඒ විදිහට මල් පහන් පූජා කරලා ඉතින් අපිට ඒ ආශිර්වාදය කියන්නේ ලොකු හයියක් මුදුන්ගෙන් ඉස්සරහට අපිට එතරින් හැයන්න තැනක් නැහැ ඇත්තටම. ඒක අපේ ලොකු ප්‍රබලම විදිහට අපි විශ්වාස කරන්න දෙන්නේ. ඉතින් ඒ හින්දා මම වුණත් මගේ ගෙදර හොඳට පිරිසුදුව දරුව පිරිසුදුව අපි පිරිසුදුව මුදු මල් පහන් පූජා කරලා මුදුන් ඇදගෙන ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක ගමනක් යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ලෙඩක් දුකක් වුණත් ගොඩාක් දුරට ඒ වෙලාවට ගිහින් බෝධි පූජාවක් දෙනවට වැඩිය වෙලාවක් අර එහෙම බලන්නේ කරදරයක් වුණාමනේ. ගෙයක් දොරක් ගැන වුණත් අපි පොඩක් බලන එක හොඳයි. දේව භූමියකට ගිහිල්ලා බලන්න පුළුවන්. මන්නේ දේවාලයකට යන අය උදවිය ඉන්නවා. කරදරයක් වුණාම යන එක නෙමෙයි. දැන් මගේ ළඟට ඇවිල්ලා සාර්ථක විදිහට වැඩ ටික කරගෙන මාස 4කින් 5කින් ආය කරදරයක් වුණොත් තමයි අපි ළඟට එන්නේ. අපි කියන්නේ දවස පතා එන්න කියලා. එනවත් මාසෙකමාරකට දෙකකට සැරයක් හරි මේව බලා ගන්න එක වටිනවා. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් යාගි නිගුරුමෑණියෝ ගාවට ආවොත් අපිට පුළුවන් ද මෙහෙම මේ වගේ ප්‍රශ්නයකට විසඳුමක් ගන්න. මොකද යම් යම් ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයන්න පුළුවන් වුණාට ප්‍රශ්න බරපතල වුණොත් අපිට විසඳුම් නැහැ. එතකොට ගුරුමෑණියෝ ගාවට ආවොත් තියෙන ප්‍රශ්න වල විසඳුම් තියෙනවද? තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අද කාලේ ගොඩාක් දොරට කරදර කියන දේ මිනිස්සුන්ට වැඩි. ඔව්. ඉතින් අර පවුල් අතර මතකෙටුම් වැඩි. ඉතින් මේ විවාහ වෙලා අවුරුද්දයි දෙකයි. ඊට පස්සේ එක්කෝ ළමයෙක් එක්ක එක්කෝ මිනිස්සයා හැර යනවා, එක්කෝ ඉන්න බිරිඳ හැර යනවා. ඔය වගේ මතකෙටුම් වැඩි හින්දා අද කාලේ ගොඩාක් දුරට අර වශී ගුරුකම් පැත්තෙන් වුණත් සෑහෙන්න අපිට ඒක පීසනයක් දරා ගන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක් මාරුතක එනවා අපිට. ඉතින් ගොඩක් දුරට මට කතා කරත් ආවත් ගොඩක් දුරට එක්කෝ මගේ නෝනා ගිහිල්ලා ඉන්නවා දැන් සතියයි දෙකයි වෙන කෙනෙක් එක්ක ගිහින් ඉන්නේ. අනේ මෑණියෝ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට පිහිට වෙන්න. මට මෙයාව ගෙන්නලා දෙන්න. පිස්සුවෙන් හරි ගෙන්නලා දෙන්න. ඒ වගේ එල්ලීම් කරනා ඉන්නවා. අඩල කරලා පිරිමියෙක් සාමාන්‍යයෙන් අඩනවා අඩවෙන්නේ. ඒ වුණත් අපිට අඩල කතා කරන උදවිය ඉන්නවා. කියන්නේ උපරිම මිනිස්සේ කසරණ වෙනවා කියන එකනේ පවුලක් විනාශ වෙනවා කියන්නේ. තේන් ඔය හැම දෙයකටම ඔය වගේ විවිධාකාර දේවල් බලපාන දේවල් තියෙනවා පවුලකට. ඔව්. ඉතින් මේ මම හිතන්නේ මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නකටත් ගුරුමෑණියෝ අවතීර්ණ වුණා යాగිනි ගුරුමෑණියෝ හැම බොහෝ වෙලාවට සමාජයේ තියෙන මතයක් තමයි මේ වශී ගුරුකම් සම්බන්ධව බොහොම ප්‍රචලිත වෙලා ඉන්නවා වැඩක් කරගත්තොත් හොඳයි කියන මතේ සමාජයේ තියෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපිටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඇත්තටම මෙහෙම දෙයක් කරන්නේ? කියන්නේ කොච්චර කාලයක් මේකට යනවද? කුරුමෑණිය ගාවට එනවනම් මොනවදියේ දේවල්ද උනි සම්බන්ධයක් තියෙනවද? ඇත්තට මේ දේවල් වෙන්නේ කොහොමද? සාමාන්‍ය වශිගුරුකම් සම්බන්ධව කතා කරොත් දෙන්නෙක් අතර කතා බහ කළ සම්බන්ධයක් තිබිය යුතුයි. ආවට ගියාට ඔයා දැක්ක කියලා ඔයා වශී කරගන්න අපිට බෑ. ඒක තමයි මේ ඇත්ත. නේද? ඉතින් සම්බන්ධයක් තියෙන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධතාවය ඈත් වෙලා නම් ඒක අපි ලං කරලා දෙන්නේ කොහොමද? ඒවට විසඳුම් තියෙනවා මගේ ළඟ. ඒ මොකද කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ තියෙන්නේ මේකෙන් තමයි මේ වැඩපිළිවෙල සූදානම් කරගන්න. මේ පුස්කොළ පොත් වලින් කරන්න බැරි දෙයක් නැහැ. නිවාස ආරක්ෂාවලට වශීගුරුකම් වලට වුණත් මේ හැම එකකම කොයි ආකාරයක කරදරයකට ලෙඩකට දුකකට වුණත් මේකෙන් වැඩපිළිවෙල් තියෙනවා අපිට කරන්න. මේ වගේ යంత్ర මන්ත්‍ර අරගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමාජයේ අපි ඉන්නකොට සමහර වෙලාවට අපි දකිනවා මෙහෙම සම්බන්ධයක් තියෙන්න ඕනෙත් නැහැ. කිසිම දෙයක් නැහැ.
ඇවිල්ලා අපිට ෆොටෝ දෙකක් දුන්නොත් දවසෙන් පැයෙන් මෙහෙම කරලා දෙන්න පුළුවන් කියලා සමාජයේ තියෙනවා. නෑ ඒක අභියෝගයක් විදියට මම බාර ගන්නවා. ඒ මොකද අද කාලේ ගොඩක් දරට මට කතා කරන උදවිය වුණත් කියන්නේ මෑනියෝ මට මෙච්චර මේ දේ කරලා දෙන්නම් කියලා මගෙන් මෙච්චර මුදල් ගත්තා. මාව දේවාලට ගෙන්න ගත්තා. ගෙන්නගෙන මේ වගේ මුදල් අරගෙන මට මේක සාර්ථක වුණේ නෑ. දවස් 14යි කියනවා 21යි කියනවා 9යි කියනවා. ඇත්තටම මහා විවිධාකාර සමාජයක් වෙලා තියෙනවා. මේ ගුරුකම් අතින් මිනිස්සු බොරු කියලා මුදල් උපයන මාර්ගයකට වෙලා තියෙනවා. මේ ළඟදී අපේ මේ ගාලපැත්තේ හාමුදුරු නමක් මේ විදිහට සාමාන්‍ය ලක්ෂ 1000කට වැඩි අරන් තියෙනවා වශියක් කරලා දෙන්නම් කියලා. මම පොඩ්ඩයි පැත්තටත් යන්නම්. ඒ මොකද මිනිස්සුන්ට ගොඩක් වටින වචනයක් මේක. ඉතින් මේ එහෙම කරන්න අපේ ස්වාමීන් වහන්සේලාට මං අහලා නැහැ වශිය කියන දේ කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය වශිය කරන්න පුළුවන් පැත්තක් තියෙනවා කෙනෙක් කට්ටියක් ඉන්නවා. හැමෝටම මේක කරන්න බෑ. සාමාන්‍යයෙන් වර්ගයාගෙන් ගත්තොත් සාමාන්‍ය නීච කුල බන්ධනයේ තමයි අයත් තමයි වශී කුල බන්ධනේ ස්ථිර වුනේ. ඉතින් ඔය නීච කුල බන්ධනේ කියන්නේ රොඩේ දහනින් කියන්නේ ඒක වශිය කියන්නේ ඒකට තමයි එක. ඒ මොකද එයාලට කරන්න පුළුවන් දේවල් සාමාන්‍ය දේවාලයක් දාගෙන ඉන්න කෙනෙකුටවත් අපේ ස්වාමීන් වහන්සේ නම්කටවත් කරන්න බෑ. ඒක මං අභියෝගයෙන්ම කියනවා. ඒ මොකද අපි දන්න දෙයක් මේ සාත්‍රය අනුව මේ වගේ වුණත් අපිට අඩංගු වෙලා තියෙන අපිට කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි. එතනින් එහාට අපිට මේ එහෙම අභියෝගයක් විදිහට අරගෙන ඇත්තටම යන්න බැහැනේ. මට පුළුවන් කියලා. එහෙනම් මං කියන්නේ කෑ ගහලා දැන් දේවාල වල ගත්තොත් එතන මල් පහන් ටිකක් තියලා පළතුරු පූජාවක් තියලා කෑ ගහලා සද්ද කරලා එන නිවේදකයටත් බැනලා ඉතින් ඒ වගේ මත වටපිටාවන් මේ හැදලා තියෙන. ඇත්තට මේක මවාපෑමක් නේද? අතකර පුරවගෙන නිකන් මේ මම මෙච්චර කරනවා මම මෙහෙම කරනවා කියලා ඇඟිලි දික් කරන කෑ ගහගෙන ඒ සාමාන්‍ය විහිළුවක් වෙලා තියෙන. නිකන් මැජික් එකක් වගේ. මටත් ඔයාලට පෙන්වන්න පුළුවන්. කිරි කලයක් පෙන්වන්න පුළුවන්. බිත්තරයක් පෙන්වන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් ඇත්තට මැජික් එකක් මටත් පෙන්වන්න පුළුවන්. ඒක සාමාන්‍ය මිනිස්සු රැවටීමක්. මං හිතන්නේ හිතට එකව වත්තොත් අනිවාර්යෙන්ම අපිට කරන්න පුළුවන් දේ මේ පොත කියන්නේ පොතට පොත ගත්තොත් පොතෙන් කරන්න පුළුවන් දේවල් ටික තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනින් එහා අපි මැජික් පෙන්වනවා කියන එක වංචාවක්. අපේ හිතට එකව අපි මිනිස්සුත් එක කතා කරන්න ඕනේ නේ. කරදරේ වාර දෙන කරදරේ මං හරියට තේරුම් ගන්න ඕනේ. මං උදව්වක් කරන්න නන්නේ. මුදල් වලට සීමා කරන්න බෑ අපේ මේ වචනවත් අපේ මේ වැඩේවත්. ඉතින් එහෙනම් මං හරි කැමතියි මාත් එකතු වෙන්න කතා බහ කරන්න එන්න. ඒ ඇවිල්ලා වල තමන්ට තියෙන කරදරේ කියන්න. ඒක අපි ඒක මං තේරුම් අරගෙන මට කරන්න පුළුවන් උදව් මගේ පැත්තෙන් කරලා දෙනවා. ඔව් ඉතින් වටිනා කතාවක් කියුණා. සමාජයේදී අපිට විවිධ අය හම්බෙන්න පුළුවන්. ඔබ ඔබේ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න වචාවන් වලට හසු වෙන්න එපා කියලා ගුරු මෑණියෝ වෙන විදිහත් වංචාවන් වෙන විදිහත් ඔබව දැනුවත් කළා. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මම හිතුවා මේ දැන් ගුරු මෑණියෝ ගැන කතා කරද්දී දැන් 2023 වර්ෂය ගැනත් බොහෝ දේවල් ගුරු මෑණියෝ කිව්වා. ඒ දේවල් හරියි අපි දැක්කා. මට හිතුණා මේ 2024 වර්ෂ ග්‍රහමාරුවකුත් තියෙනවා. කොහොම වෙයිද මේ 2024 වර්ෂය කොයි වගේ වෙයිද රටේ කොයි වගේ තත්ත්වයක් වෙයිද? එතකොට මේ දැන් අපි සාමාන්‍ය ජනතාවට කොයි වගේ තත්ත්වයක් උදා වෙයි? සාමාන්‍යයෙන් ගිය 2023 ගත්තොත් ඇත්තටම කරදරකාර වටපිටාවක් නේ තියෙන්නේ. මිනිසුන් ජීවත් වෙන උනත් දරුවෙක් ආස කරන දෙයක් උනත් අරන් දෙන්න උනත් වත්කමක් මිනිසුන්ට නෑ. ඉතින් ඒ හින්දා හැම තැනින්ම කරදර ලෙඩ දෝ. ඉතින් ඔය වැස්ස හින්දා නායෑම් මේවා ගොඩාක් කරදර වලට මුණ දෙනවා. ඉතින් අසුබ විදිහට තමයි මේ අවුරුද්ද ගොඩාක් දුරට අපිට දකින්න වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා 2024 ගොඩාක් සුබ විදිහට ගොඩාක් අයට මේ දේ ඉස්සරහට සුබයි කියන දේ කියන්න පුළුවන්. ඒ මොකද රාජ්‍ය නායකයෙක් පහළ වෙනවා. විශේෂ බලගතුතාවයක් එක්ක මේ රට පාලනය කරගන්න පුළුවන් හොඳ ගැම්මක් තියෙන ආශිර්වාදයක් එක්ක පහළ වෙන කෙනෙක්. ඉතින් ඒ හින්දා මේ බුදුදහමටවත් ලොකු හයියක් තියෙන කෙනෙක් තමයි මේ සැරේ ඉස්සරහට 2024 දී ඒ නායකයා බිහි වෙන්නේ අපිට. ඉතින් ඒක අපේ හිතන අපේ දරුවන්ට මේ සම්පත අපිට රැකගන්න ලොකු හයියක් තියෙන කෙනෙක් ඒ ආශිර්වාදය අපිට ලැබෙනවා කියන දේ අපි දන්නවා. ඒ කියන්නේ මම දන්නවා. මට ඒක කියන්න පුළුවන්. හරි මං හිතන්නේ සමාජය අපි හැමෝගෙමත් බලාපොරොත්තුව තමයි ඒක. මේ අවසාන වශයෙන් කාලේ ගෙවිල් ගියත් මට තව අහන්න දෙයක් තියෙනවා. 2024 වර්ෂය කොයි කොයි වගේ ලග්න වලට සුබ වෙයිද? අපිට يعني සාමාන්‍ය අයට කොයි වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයිද? ගොඩක් සුබයි සිංහ ලග්නෙට.
මිතුනට හොඳයි මීනට හොඳයි ඉතින් කටකටත් හොඳයි ඉතින් ওই වගේ ලග්න කීපයකටම හොඳ සුබ කාලයක් තියෙනවා හැබැයි ටිකක් අර බෝධි පූජා ටිකක් තියාන ලෙඩ දුක් කරදර කියන දේ හැමෝටම තියෙනවනේ නේද ඒක ඕනම කෙනෙකුට තියෙනවා ඉතින් ඒ හින්දා ඒවට අවශ්‍ය කරන විදිහට සාමාන්‍යයෙන් මේ ආරස්සාවක් වගේ දෙයක් සූදානම් කරගන්න පුළුවන් ව්‍යාපාර වලටත් ලෙඩ දුක් වලට ආකර්ෂණී නියට ඒ හැම දෙයකටම වගේ මුද්දක් වගේ සූදානම් කරගන්න පුළුවන්. එතකොට යන්ත්‍රයක් තියෙනවා මං උනත් පළදින දෙයක් තමයි. ඉතින් ගොඩාතුරට මෙන්න මේ සුරේ. ඉතින් මෙන්න මේ සුරේ ජීවන් කරලා අපි හදලා දෙන්නේ. එතකොට මේ ජීවන් කරලා හදන සුරේ ලෙඩට, කරදරයට, දියුණුවට ඒ ඉදිරි පැවැත්මට ඒ මේක ලොකු ආශිර්වාදයක්. ඒ මොකද මේකේ දාන්නේ අපි තෙල් තෙල් බින්දුවක් වගේ දෙයක් තමයි ලොකු දෙයන්නේ තෙල් බින්දුවක්. ඉතින් මේ තෙල් බින්දුව තමයි මේකට අඩංගු වෙලා තියෙන්නේ. අපි මුද්දත් පොඩ්ඩක් පෙන්වමු කැමරාවට. මේක හරි ඒ විදිහට හැකියාව තියෙනවා ඔබට මේ ගල් 9කින් අඩංගු වෙන අපේ ආරස්සාවට අපේ තියෙන සාමාන්‍ය අපල උපත්‍ර වලට තමයි මේක සූදානම් කරලා තියෙන්නේ හරි හරි ඉතින් තමන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නම් කිසි දෙයක් කරගන්න ඕන යාගිනි ගුරු මෑණි ඔබට සහාය වන්නේ මේ විදිහට ඉතින් අවසාන වශයෙන් මට කියන්න දැන් අපි ගෙවල් ආරක්ෂා කරනවා කියලා කිව්වා වශී ගුරුකම් කරනවා හුවා තවත් විශේෂ දෙයක් තමයි මේ ඔය පිටරට ඉන්න අය වෙනුවෙන් ඔබතුමිය බොහෝ දේවල් කරනවා ඊට අමතරව තව මොනවද මොන මොන වගේ රාජකාරීද ඔබතුමිය කරන්නේ සහ කොහොමද ඔබතුමිය සම්බන්ධ කරගන්නේ කියලා තවම මතක් කරමු. මෙහෙමයි මාව සම්බන්ධ කරගන්න තියෙන්නේ දුරකථන අංකයක් මම ওই දරුවන්ට දෙන්නම්. ඒකෙන් මාව සම්බන්ධ කරගන්න කොයි කොයි වගේ දවස්වලද සම්බන්ධ කරගන්න පුළුවන්? සාමාන්‍යයෙන් මට කතා කරන්න සති දවස් පහම ඒ කියන්නේ හතම කතා කරන්න පුළුවන්. හැබැයි වැඩවල මම නිරත වෙලා ඉන්න වෙලාවට පොඩ අදට ෆෝන් ආන්සර් කරනවා අඩුයි. ඒ මොකද වැඩක් බාර දුනා මේ වැඩේ අපි හරියට කරනවානේ. ඒ හින්දා මං ඒ වැඩේට යොමු වුණොත් ෆෝන් එක ආන්සර් කරන්නේ ආන්සර් කරන අවස්ථාවල් තියෙනවා ගොඩක්දට මට පහසුයි මගේ නම්බර් එක සේව් කරලා WhatsApp එක හරහා මට මෙසේජ් එකක් දාලා තිබ්බොත් මම නැවත ගන්නවා ඒ විදිහට තමයි මම වැඩ කරගෙන යන්නේ ඒනට විදේශගත ළමයි ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඔව් විශේෂ පිරිසක් විශේෂ ඔවුන්ට ඇවිල්ලා ඒ දේවල් කරගෙන කියවන්නේ ඉතින් අපි විශේෂයෙන් මතක් කරමු පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ මොකද එයාලා වෙනුවෙන් මම මේ වචන ටික කියන්නේ එතකොට මේ සාමාන්‍යයෙන් එයාලා වුණත් ගොඩක් අය මේ මේ ඇවිල්ලා දෙයක් කරගන්න බෑනේ එයාලා සෑහෙන නොයෙකුත් කරදර වලට පීඩා වලට මුණ දීපු අය තමයි එහෙ ඉන්නේ ඒ කියන්නේ සමහර විට ප්‍රේම සම්බන්ධතා ගොඩාක් ගැටලු ඒ මොකද මෙහෙන් යන්නේ දරුවා ස්වාමියාව දාලා ගෙය දොරක් හදාගන්න සාමාන්‍යයෙන් සල්ලි ටිකක් හොයන ඇත්තටම කාන්තාවක් ගෙහිනේ ගෙයක් දොරක් හදාගන්න එකයි දරුවන් පෝෂණය කරන එකයි හරි තැනකට පිළිවෙලක් වෙන්නේ. ඒුණාට මෙහෙන් ගියාට පස්සේ ඒ දේ එහෙට ගිහපම අමතක වෙනවා ගොඩක් අයට. දරුවොත් අමතක වෙනවා ස්වාමියාවත් අමතක වෙනවා වෙන සම්බන්ධතා පටල ගන්නවා. ඉතින් පටලගෙන ඒ පටල ගන්න මනුස්සයාට ඒ තියෙන සේසත සියල්ලම දෙනවා. දීලා මෙලෝ දෙයක් නැති වෙනකොට ඔන්න අපි වගේ කෙනෙකුට කතාලා කියනවා අපිට මෙහෙම රැවටීම් වුණා මම මේ විදිහට දේවාල වලටත් කතා කරා මම ලක්ෂ ගණන් වලින් වියදම් කරා සාමාන්‍ය 10000 15000 නෙවෙයි ලක්ෂ ගණන් වලින් මම වියදම් කරා මට ඊට පස්සේ මගේ මුදල් ගත්තා මාව බ්ලොක් කරා මගේ වැඩේ කරලා දුන්නේ ඇත්තටම අසරණ වින්දා ඉතින් කතා කරලා අපෙන් පිටක් බලාපොරොත්තු වෙන ඒ වගේ මිනිස්සුන්ට ඇත්තටම සාධාරණයක් වෙන්න වෙනවා අඩුයි මේ මිනිස්සුන්ගේ එක්ක කුණු හරප වලින් බැනලා නිකන් ගැළපෙන්නේ නැති වචන වලින් යාලට බැනලා අර වැටිලා ඉන්න මනුස්සයා තවත් වැටෙනවනේ මහා බොන තත්ත්වයට වැටෙනවනේ අර එහෙ මට ගොඩක් දුරට කතාලා කියන්නේ මේ බැල්කනිය හරහා උඩ තට්ටුවට ගිහින් පයින්ඩ හිතනවා මෑණියෝ මං ඒ තරම් අසල් නේ මට මේ ගෙදර ඉන්න අයගෙන් කාන්තාවගෙන් ඇත්තට මේ බාබගෙන් මාමගෙන් කරදරයි කියනවා ඉතින් ඒ තැන් වල පවා වැඩ රාජකාරී එනවා ඉතින් මෙතර මට කරන්න පුළුවන් පැත්තෙන් මට ප්‍රබල බලයක් තියෙන මේ දේ නැත්තම් මට නිකන් වචන ටිකක් විතරක් අසරවන්න බෑ මට මේකෙන් කරන්න පුළුවන් එයාලට සහනයක් සතුටක් දෙන්න පුළුවන් මේකෙන්. ඒ හින්දා මම හරියටම මට වැඩේ આવොත් මම හරියටම කරලා දෙනවා. ලක්ෂ ගණන් මේවට යන්නේ නැහැ. ඒක මට කියන්න පුළුවන්. ඒක මොකද මිනිස්සු මේ උඩින් කතා කරනවා කතා කරලා ෆොටෝ ටික දාගෙන බැනලා කියනවා. මේ අනිවාර්යෙන් කරපම් මේ වැඩේ කරේ නැත්තම් උඹට මෙහෙම කරනවා. ඒවට බය වෙන්න එපා කොයිම මොහොතක. ඒ මොකද මම ඒක විවෘතව කියන්නේ. ඒ මොකද කිසිම දෙයකට බය වෙන්න එපා. මිනිස්සු දෙයක් බලාගන්නේ මිනිස්සුෙකුට දෙයක් හරියට කියවුනොත් තමයි වැඩේ කරන්නේ. නේද? ඒක හරියට සාධාරණ දැන් මං උනත් මං දැනගෙන කියලා මට ඒක හරියට හිතට ඇල්ලුවොත් මං ගැන හරියට කියලා මගේ වැඩේ හරියට මෙයාගෙන් වෙයි කිව්වොත් විතරයි මං ඔයාගෙන් වැඩේ කරන්නේ. එහෙම නැතුව කාටවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරියට විවෘතව හොඳ කෙනෙක් හොයලා බල හරියට වැඩේ කරන්න පුතේ කාටවත් රැවටෙන්න එපා කාටවත් බය වෙන්න එපා තමන්ගේ මුදල් වියදම් කරලා ඒ වැඩේ කරන්නේ හරි තැනකට බල්ලා කතා කරලා වැඩේ කරගත්තනම් හරි ඔව්
ඉතින් අද දවසේදී අපි බොහෝ දේවල් කතා බහ කරා විශේෂම දේවල් තමයි ඔබ යම්කිසි කටයුතු කාරණාවක් කරගන්නවා නම් ඔබ හොඳට හිතලා බලලා හරි තැනකට හරි කෙනෙක්ට කතා කරන්න ඒ විදිහට අවශ්‍ය වැඩේ කරගන්න ඔබේ මුදල් පරිසම් කරගන්න කියන ඒ වටිනා දේත් යාගිනිගුරු මෑණියෝ අපිට දැනුවත් කිරීම කරා ඉතින් බොහෝ වෙලාවට අපිට වෙන්නේ නැත්තේ මේ වගේ දේවල් මොකද බොහෝ දෙනෙක් මේ වගේ දේවල් සංගවනවා ඉතින් ඒක නිසා යාගිනිගුරු මෑණියනි බොහින් විශ්වාසී අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වටිනා කරුණු කාරණා සම්බන්ධව දැනුවත් කිරීම සම්බන්ධයෙන් නායිබුවන් කියලා අද දවසේදී අපි වැඩසටහනින් සමුදෙනවා ඉතින් ප්‍රාර්ථනා කරනවා අපේ බලන් ඉන්න සියලු දෙනාටවත් සුබ අනාගතයක් වන්න කියලා